මහා සංඝරත්නයේ අවසර වාසනාවන්ත පින්වත්නි. මෙම විහාරස්ථානයේ සිදු කරගෙන ආපු මේ භාවනා වැඩසටහන මාසිකව පවත්වන එක් දිනයක් වෙලා තියෙනවා අද දවස. මේ පින්වත්තුන්ට මේ ඥානසම්මුරන් වහන්සේ දේශනා කර ආකාරයට අපි විසින් මේ මාස කීපය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් සිදු කරා. ඒ පැහැදිලි කිරීම තියෙන්නේ සාස්ත්‍රීය නැත්නම් දේශන මට්ටමේ පැහැදිලි කිරීමක් වගේම ප්‍රායෝගික මට්ටමේ පැහැදිලි කිරීමක් කරා. ඒ අනුව විශාලා පින්වතුන් පිරිසක් තම තමන්ට හැකි පමණ ඒ තම තමන්ට කාල වේලාව තියෙන ආකාරයට නිවසේදී ඒ සිල් සමාදන් වෙච්ච දවස්වලදී මේ භාවනා පුරුදු වුණා. දැන් මේ පුරුදු වීගෙන අපි සිදු කරන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට වඩාගෙන යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍යයේ එක අංගයක්. එතකොට මේ පින්වතුන් දන්නවා මාර්ග ආර්යසත්‍යයේ ආර්යසත්‍ය මාර්ගයයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ මාර්ග ආර්යසත්‍යයේ ගමන් කරන කෙනෙකුට ඉදිරියේදී මුණගැහෙන අනිත් සත්‍ය තුන. ඒ කියන්නේ දුක්ඛ ආර්යසත්‍ය, සමුදය ආර්යසත්‍ය, නිරෝධ ආර්යසත්‍ය. මේ තුන තමන් තුළට ගන්න නම් තමා ගමන් කළ යුත්තේ මාර්ගාර්ය සත්‍යය. එතකොට මේ අනුව මේ පින්වත්තුන් දැනුවත් වෙලා මොන වගේ ආකාරයෙන් මේ දේ කරන්නේ ඒ සඳහා අපි පැහැදිලි කරලා දුන්නා සතිපට්ඨාන සූත්‍රයේ භාවනා ක්‍රම දෙක. එකක් සක්ම භාවනාව, අනිතික ආනාපාන භාවනාව. මේ භාවනා දෙක තමන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරයට නිවසේ ඉඳලම පුරුදු කරනවා නම් අනිකුත් කටයුතු කරමින්ම නිවෙස්වල තියෙන සාමාන්‍ය කටයුතු කරමින්ම මේවා පුරුදු කරන්න කියලා අපි උපදෙස් දුන්නේ. ඒ අනුව සිදු කරලා තමාට දැන් තේරුමක් තියෙනවා මේ මාර්ගයේ අපි ඉදිරියට ඇදෙනවා. එන්නේ එහෙම තමාටම විශ්වාසයක් ඇති කරගත්තොත් තමයි මේ ධර්ම මාර්ගය නැත්නම් මේ අකාලික ධර්මයක් කියලා තේරුම් ගන්න. නැත්නම් කවුරු හරි කෙනෙක් විශ්වාසයෙන්ම සිදු කරන්න ඕන දෙයක්. දැන් අද දවසේ මේ පින්වතුන්ට විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ ආහාර කියන මාතෘකාව යටතේ නැත්නම් මේ ආහාරයක් කියන ධර්මයේ යටතේ බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය ගැන දේශනා කරලා තියෙනවා. ඒ සංසාර විමුක්තිය හා ආහාර අතර තියෙන සම්බන්ධය අපි ධර්මානුකූලව තේරුම් කරගත්තොත් තම තමන් දැනට සිදු කරන මේ භාවනාවේ වැදගත්කම තවත් තියෙනවා. ඒ සඳහා සුදු සූත්‍ර හතරක් මනද පත්‍රිකා වශයෙන් මේ පින්වත්තුන්ට ලබා දීලා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන වැදගත් සූත්‍ර හතරක කොටස් ওই පත්‍රිකාවේ තියෙනවා. ඒ සෑම එකක්ම ආහාර සම්බන්ධවයි බුදුහාමුදුරුවෝ ඒ වගේම ශරීර සාමුද්‍රෝ දේශනා කරපු සූත්‍රයේ කොටසක් තියෙනවා. මේ විදිහට මේ ආහාරය හා සංසාර පැවැත්ම අතර සම්බන්ධය. දැන් මෙතෙන්දී ඔය පත්‍රිකාවේ තියෙන ධර්ම කාරණා සූත්‍රමන් අවසානයේ සාකච්ඡා කරනවා. අපි ඊට පෙර මේ ආහාරය කියන වචනය ධර්මයේ දෙන්නේ කොහොමද කියලා බලමු. මේ සම්බන්ධව අපි නායක හඳුරෝ හැම දන්නවා. මේ ආහාර කියන වචනේ වෙනුවට ඇත්තටම අතීතයේ ಭಾರತයේ යදාගෙන තිබුණා කය කියන අර්ථය. දැන් මේ පින්වතුන් දන්නවා ධර්මයේ අපි ඉගෙනගෙන තියෙනවා පණහන කොට අහලා තියෙනවා බුදුහාමුදුරුවනේ ධර්මයේ තියෙන ආහාර වර්ග හතරක්. අබලංකාර ආහාර, ස්පර්ශ ආහාර,
මනෝ සංචේතනාහාර විඥාන. එතකොට වේදිය වේදාන්ත නැත්නම් උපනිෂා එහෙම වගේම අද්වේදාන්ත මේ දැන් ඉන්දියාවේ භාවිතාවේදී අද්වේදාන්ත දර්ශනයක් එක්ක තියෙන ආවම මුලින් අපි අපේ ත්‍රිපිටකයේ බ්‍රාහ්මණ ධර්මයේ කියලා කියන්නේ වේදිය ඇතුළත් වෙන ධර්ම කොටස් තමයි විස්තර කරන්නේ. කියන්නේ බමුණන්ගේ ධර්මයේ කියලා පොත්වල අපේ ත්‍රිපිටකයේ තියෙන වේදය. වේද ධර්ම. ඒතර වේදාන්ත කියන ඒවා ඊට වැඩිය දියුණුයි කියලා. වේදින් දියුණුයි. අද නෑ ඉන්දියාවේ වේදය නෙමෙයි ඒගොල්ලන්ගේ ධර්මයේ වේදාන්තත් නෙමෙයි ධර්මයේ අද්වේදාන්ත. අද්වේදාන්ත කියන ඒවා දැන් මේ කෙනතුන් දන්නේ නැතුවට සිදු වෙලා තියෙන්නේ ලෝකරා බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කරා ඉන්දියාවේ. ඒ වගේම තව මහාවීර කියන ජෛන මහාවීර ඒ ශාස්ත්‍රවරේ ඒ එතුමා බ්‍රාහ්මණ ධර්මයට විරුද්ධ වෙච්ච ධර්ම දේශනා කරා. මේ දේවල් ඔක්කොම එකතු කරලා අද්වේදාන්ත කියන එකක් හැදුවා. ප්‍රතිමයේ බුදුදහමක් තියෙනවා. ජෛන ආගමේ තියෙන දේවල් තියෙනවා. දැන් මම මේ පැහැදිලි කරන්න යන්නේ මේ වේදියේ ඉඳලා එන ධර්මවල තියෙනවා මේ සප්ත ස්වરૂපයේ කාණ්ඩ හතරක්. මේ කාණ්ඩ හතර තමයි ඔය අපි කියන ආහාර හතරෙන් බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒගොල්ලෝ කිව්වේ මේවා කය කියලා. ශරීරය කය. එහෙනම් අදත් මම මෙහෙමම කියන්නේ හේතුව මෙච්චරයි මුල් කොටස බුදුහාමුදුරන්ට ධර්මයේ නැති කොටස් කියන්න ගියේ හේතුව කියන එක පැහැදිලි කරන්නත් ඕනේ. ඒ හේතුව තමයි අපේ බුදුදහමේ නැති වුණාට ආහාර කියලා හඳුන්වන දේම හින්දු ධර්මයේ භාවිතා කරනවා නම් කය කියලා අද මේ පින්වතුන්ට ගැටළු කාකට වෙලා තියෙනවා. හින්දු ධර්මයක් එක්ක අද්වේදාන්ත දර්ශනයක යම්කිසි ධර්ම කොටස් ඉගෙනගෙන ඒ අනුසාරයෙන් ඉන්දියාව හරහා එන විකල්ප මත ලංකාවේ තියෙනවා. මේ කොහොමද මේ විකල්ප මත ආවේ කියලා දන්නේ නැහැ සාමාන්‍ය බෞද්ධයෝ. කවුවත් දන්නේ නැහැ. එහෙම ඒ මත හරහා ඇවිදින් මේ ආහාර හතර ආත්ම හතරක් කියලා සැලකෙන එක තමයි මේකේ ස්වරූපය. එතකොට මේ පින්වතුන්ට බලපානවා ගාක් වෙලාවට මෙන්න මේ වගේ ප්‍රශ්න ලංකාවේ මේ අය දන්නේ මේ පාරඳුවේ මේවා ප්‍රකාශ කරන අය නැතුව නෙවෙයි. ලංකාවේ ඒගොල්ලෝ දන්නේ කොහෙන්ද මේ වචන ආවේ කියලා. මොකද්ද මේවා අපි කියන්නේ කියලා දන්නේ නැහැ. කාගේ කොටසක්ද මේ කියන්නේ කියලා දන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මෙහෙම ප්‍රකාශ වෙනවා නේද අපිට. මනෝකාය කියලා එකක්. මනෝකාය කියන වචනය අහලා තියෙනවා. එතකොට මනෝකාය කියන වචනේ ආවේ මේ ආහාර හතරෙන් එකක්. ඒ කියන්නේ ආහාර හතර හඳුන්වනකොට කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය. එහෙනම් මනෝ සංචේතන ආහාරවල එක්තරා ක්‍රමයක් ඒ මනෝසංචේතන ආහාරවල යම්කිසි විධිමත් ලෙස සකස් කරගත් දෙයක් තමයි මනෝකාය. මනෝකාය කියන්නේ අපේ ධර්මයේ තියෙන එකක් නෙමෙයි. මේ ඔකාවේ තියෙන්නේ හින්දු ධර්මය. ඒ මනෝකාය කියන්නේ ඒ හින්දුවරු කියන විදිහට ආත්මය. ආත්මය. දැන් ඊළඟට ඔයගොල්ලන්ට ඔවිත වැඩි බලපානවා මේ මනෝකාය සහ විඥානකාය තමයි අනිකේ. එහෙනම් ආත්මීය ප්‍රධාන කොටස් හතරක් තියෙනවා කියන එක තමයි වේදවලයි වේදාන්තවලයි අද්වේදාන්තවල ධර්මී පිළිගැනීම. මේ ආත්මීය කොටස් හතර සඳහා වේදීන් පවතින්නේ කබලිකාර ආහාර මත එක ආත්මයක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලන්ගේ ශරීරය නැත්නම් මේ මාංශ ශරීරය. මාංශ ශරීරය තුල ආත්මය තියෙනවා. ඔන්න එක මතය. ඊළඟට ස්පර්ශ ශරීරය තුල ආත්මය තියෙනවා. ඊළඟට මනෝ සංචේතන ආහාර කියන මනෝකාය තුල ආත්මය තියෙනවා. ඊටත් වැඩිය සියුම්ම ආත්මය තියෙනවා විඥාන ආත්මය.
ඔබ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් බෝධිසත්ව කාලයේදී ඉගෙන ගත්තේ ධර්ම. කවුදවත් ඉගෙනුනේ තිබුණේ කොහෙද? ජෛනාගම තිබුණාමේ සංකල්පයේ වේදවල තිබුණා. බ්‍රාහ්මණ ධර්මයේ තිබුණා. දැන් මෙතන ආත්ම ස්වરૂපයෙන් යන නිසාවෙන් දැන් ඔන්න අපිට එන වර්තමානයේ බලන්න ඔය තුනම වචන වෙනස් වෙලා දැන් එනවා විශ්ව ශක්තිය. ඔයගොල්ලෝ පස්සෙන් යන්නේ විශ්ව ශක්තිය. ඈ ඒක එක්කලා ඇවිල්ලා විශ්ව ශක්තිය භාවනා කරනවා කියලා කියනවා. කොහෙද විශ්ව ශක්තිය? මෙන්න මේ ආත්මය. ඒ ආත්මයන්ෙන් ඒගොල්ලෝ විශ්ව ශක්තිය කියන්නේ මනෝ සංජේතන ආහාර හා විඥාන ආහාර. ඒ නොයි මාංශකාරී විහක් කරලා ඉතුරු වෙච්ච ටික විශ්ව ශක්තිය. දැන් එවැනි තැනක එවැනි දෘෂ්ටිගත එවැනි අදහස් සිටේ තියාගෙන ඉදිරියට ගියොත් ඔයගොල්ලෝ හරියට ප්‍රතිපත්තානේ වැඩුවා බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය ලැබෙනවා. ඒකට හේතුව සුත්තමේ ඥානීය නැරෙයි. බුදුහාමුදුරගේ ධර්මයේ තේරුම් ගත්තේ විදිය තේරුම් ගත්ත ආකාරයයි. දැන් ආත්මීය සංකල්පයක් හිතේ නැහැ කියන්න පුළුවන් ඔයගොල්ලන්ට. නමුත් විශ්ව ශක්තිය ගැන විශ්වාසයක් තියෙනවා නම් එතන විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද? ආත්ම සංකල්ප. තේරුණානි? දැන් ගත්තායේ දැන් මනෝකායෙන් ඇවිදින්න අපිට පුළුවන් අපි මෙහෙම මේවා කරනවා. ඒ කියලා කිව්වම ඔයගොල්ලෝ සතුටු වෙනවා. ඒ කියන්නේ මොකක්ද එහෙනම් බුදුහාමුදුරුවෝ මෙහෙම ධර්මයේ මොකක්ද කරන්නේ? මනෝකායෙන් ඇවිදිනවා ඒක ලොකු වෙනවා අපිට මේ කකුල් දෙකෙන් ඇවිදින එක පුංචි වෙනවා. මේක ඉතින් ධර්මයක්. දැන් මනෝකායෙන් ඇවිදින එක ලොකු වෙලා කකුල් දෙකෙන් ඇවිදින එක පුංචි උනේ කොහොමද අපිට? මේක හින්දු ධර්මයෙන් ආපු අර නොදන්නා ගමතේ හේකිනා ඒවා පොළ නොදන්න කමින් තේරුම් අරගෙන ලෝකයාට අමුතු විදියට කියන්නේ. තේරුණාද? ඒකෙන් අපේ බෞද්ධය මේක දැනගතු හැමෝම ඒක පරිත්‍යාගව මේ කල්පිතය. දැන් මෙන්න මේ වගේ පත්ත වෙනා ගොඩාක් තිබුණා. එතකොට විවිධ පිළිගැනීම් තිබුණා මේ ජීවිතය සම්බන්ධව මේ ජීවිතයේ කොටස් හතරක් එතකොට ඒ කාලේ වෙනකොට මේ බ්‍රාහ්මණයේ ඒ වගේම අධ්‍යාත්මික ගුරුවරු හොයාගෙන ඉවරයි. ඕනම පත්තේ මිනිස්සෙක් ගත්තොත් මිනිස්යාගේ තියෙනවා ප්‍රධාන අංග කොටස් මේ සංස්කාරයේ කුල හතරක්. ඒ හතර තමයි මාංශමය ශරීරය එක. දෙවෙනි එක තමයි ස්පර්ශ ශරීරය. මේ අස්කාරාංශාදීයට පෙන්වීම නැමැති දෙයින් ගොඩ නැගෙන ශරීරය නැත්නම් කය. ඊට පස්සේ මනෝලෝකය. ඒ කියන්නේ අපි නම් මනෝ සංජේතන ආහාර කියලා දාන්නේ. ඊට පස්සේ විඥාන. විඥාන කය. දැන් මේවා ආත්ම ස්වરૂපයෙන් තිබුණෙහිඳ බුදුහාමුදුරුවෝ මේ ආත්ම සංකල්පයේ සම්පූර්ණ අහක් වෙන්න මේ ප්‍රධානම සත්‍යය දන්න එදා ඉගෙනගත්තේ අධ්‍යාත්මිකව භවනා දිදේවල් පුරුදු කිරීමේ ප්‍රත්‍යක්ෂ වෙන මේ කාරණා හතර ආහාර කියලා විශේෂ නමකින් පෙන්නනවා. තේරුණානේ? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නුවා ඔය ආත්මයක් නෑ. එහෙම නැත්නම් වෙන විදිහේ ඊශ්වරයෙක් නැහැ. විශ්ව ශක්තියක් නැහැ. ඊශ්වරයෙක් නැහැ කියන්නේ විශ්ව ශක්තියක් කියලා නැහැ. මහා බ්‍රහ්මෙක් නැහැ. හැබැයි සංසාරයක් හදන ආහාර හතරක් නම් තියෙනවා. දැන් බලන්න මේ සංසාරය හදන ආහාර හතරක් තියෙනවා කියලා බුදුහාමුදුරන්ට ඇයි දේශනා කරන්න ඕන උනේ? අර පුරාතය පිළිගන්න තිබුණා මේවා මේ ලෝකයේ තියෙන ආත්මීය මහා බලගත් දේවල් මොනවද? එකක් තමයි තමන්ගේ මානසික ශරීරය. ඔය අපි තියෙන ශරීරය. අනික තමයි ඇහැට පෙනීම, කනට ඇහිීම, නාසයට අග්‍රහණය ලැබීම, ගඳ සුවඳ දැනීම, ඒ වගේම රස දැනීම, කයට ස්පර්ශ දැනීම ආදී මෙන්න මේ ස්පර්ශ කය. මේක තමයි මේක ඇතුලේ ආත්මය කියනවා කියන ඒගොල්ලෝ කිව්වා. ඊගාට මනෝමය ශරීරය තුල ආත්මයේ සියුම්ම තියෙනවා කියලා කිව්වා. ඊගාට අවසානයේ විඥාන කය තුල ආත්මය තියෙනවා කියලා කිව්වා. එහෙම කියලා විතරක් නෙවෙයි.
මේ මිනිස්යාගේ විමුක්තියක් ගැන කිව්වා විමුක්තිය ලැබෙන්න නම් පළමුවෙන්ම ඔය මාංශමේ ශරීරය මාංශමේ කය නිරුද්ධ කරගන්න ඕනේ කියලා කිව්වා. නිතර මේ කිවි මාංශමේ ශරීරය මේ කය නිරුද්ධ වෙන ක්‍රම ඒගොල්ල හොයලා දුන්නා. එතකොට බාර්තක්. එහෙනම් තමන්ගේ ශරීරය නැතුව ඉන්න දැන් ශරීරය තුලින් ආත්මයක් කරගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ ආත්මේ පවතින පුළුවන් ස්ථාන හයවල් කීයද තියෙන්නේ? තුනක්. ස්පර්ශ කය තියෙන්නේ. පුළ ආත්මේ තියෙන්න පුළුවන්. මනෝ සංජේතන කය තුල ආත්මේ තියෙන්න පුළුවන්. විඥාන කය තුල තියෙන්න පුළුවන්. ඔන්න දැන් ඒ කෙනේ එහෙම තමන්ගේ මාංශමය කයෙන් ආත්මය ඉවත් කරගත්තා නම් එයා දක්ෂයෙක් කියලා එයා පිළිගත්තා. එහෙම හැකියාවල් ලැබුණා. එහෙම පුරුදු වුණු කරපු ආචාර්යවරු හිටියා. ඊළඟට හිටියේ තව බුද්ධත්වයක් හම් වුණා. තව ඊට වැඩි දියුණුවයි. තමන්ගේ මේ මාංශකයනුත් ආත්මය අහක් කරගෙන ස්පර්ශකයනුත් ආත්මය අහක් කරගෙන මනෝ සංචේතනා කියන මානසික කයේ ආත්මේ තියාගෙන ඉන්න පුළුවන් නේද? තේරුණාද? එවැනි අය හඳුන්වන්නේ රූපාවචර ධ්‍යානලාභී. තේරුණාද? එහෙනම් රූපාවචර ධ්‍යානලාභී කියන ගුණය මොකක්ද? මානසික කයෙන් ඒගොල්ලන්ට ඕන මොකටද ඇහුනේ? මගේ නමක් නෑ. මම කියන සංකල්පය මානසික කය ඉවත් කරගන්න. ඊළඟට ස්පර්ශකය ඇස් වලට පේන එක කරට ඇහෙන එකේ මගේ කියන සංකල්පය හත් කරලා ඇති එයා ඉන්නේ. එතකොට මනෝමය කයක ඒක ඒගොල්ලන්ගේ ආත්මය. ternary දැන් ඔන්නක් පැදී තව දියුණු වෙච්චයි කියා එයා යම්දි විදි ක්‍රම භාවනා ක්‍රම හොයාගෙන තිබුණා. එතකොට භාවිත කරන බෝල බාලෙන් ඉගෙනුවා මේ මනෝමය කයනොත් තහක් වෙලා හිටියකි. ආන්නේ එතකොට තියෙන්න ඕනේ විඥානයි. දැන් විඥාන කය තුළ යමෙක් ඉන්නවද එතන තමයි විමුක්තිය. එතනින් හාට දෙයක් නැහැ. මෙතන සංසාර කෙරේ. දැන් මේකට අහුනේ කවුද මේකේ කවුද? එදා ඉන්දියාවේ හිටිය විවිධ ජන කණ්ඩායම්. තේරුණාද? මේ අය අහක දාන්න ඕන අයවත් පහත් කරන්න ඕන අයවත් නේ. මේගොල්ලෝ උසස් මානසික තත්ත්වයක් පුහුණු කරපු අය. ඒක එහෙමයි කියලා කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් මෙතන සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි එදා ඉඳලා උත්පත්ති ඉඳලා බෞද්ධයෝ අද වෙනකන් කරපු නැති දෙයක් නෑ මේ බෞද්ධකමෙන් ඉහළ කියන්නේ. නමුත් එක්කෙනෙකුටවත් බෑ තමන්ගේ මානසිකයෙන් මමත්වය හක්කරගන්න. තේරුණානේ? ඒක ලක්ෂයේ කියන්න ඕන නේද? තමන්ගේ මානසිකයෙන් මමත්වය හක් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ලක්ෂයේ කියන්න ඕන නේද? තමන්ගේ මානසිකයෙන් ස්පර්ශකයෙන් මමත්වය හක් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. තවත් දක්ෂ වෙන්න ඕන නේද? තමන්ගේ මමත්වය ආත්මය මමත්වය කියන්නේ බුදුහාමුදුරුවෝ මමත්වය කියලා කියන්නේ මානසිකයෙන්ුයි ස්පර්ශකයෙන්ුයි මනෝමයයෙන්ුයි මමත් මේ ඉවත් කරගත්ත කෙනෙක් බුදුහාමුදුරන්ට දක්ෂ වෙන්න ඕනද නැද්ද? වටිනවා වෙන්න ඕනද නැද්ද? වටිනවා. තේරුණානේ? හැබැයි යා වැරදි කරගෙන ඉන්නවා. ඒ විඥානකය කියන්නේ විමුක්තිය කියලා. ආන් එතන බුදුහාමුදුරෝ කියන්නේ වැරදි. ඔච්චර වැරදි. අරගොල්ලෝ ගිය ගමනක් හරි කියන එකත් ඇත්ත. මෙහෙම හතරක් තියෙන බවත් ඇත්ත. මේකේ මුලා වෙන බවත් ඇත්ත. මෙතන ආත්මයක් නැහැ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ ආත්මයක් නැහැ කියලා දේශනා කරේ කොහොමද? මෙතන තියෙන ආහාරය. උන ආහාර කියන වචනේ ආපනේ. තේරුණානේ? ආහාරයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කුමක්ද? සංසාරයේ හදන තැන් මේ. සංසාරේ ආහාර. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ තුල තියෙන්නේ තමන්ගේ ශරීරය සංසාරයට ආහාරය. ඔක තමයි දා. අපිට නම් තේරෙන්නේ නැහැ. ඔය ශරීරය තමන්ට ඔච්චර වටිනවද? ඒ වටිනාකමට සාපේක්ෂව ආහාර වෙන. කොමකටද? සංසාරය හද අනාලකය හද. එහෙනම් කබලින්කාර ආහාරය කියන්නේ ඔය දුන්නේ.
තමන්ගේ ශරීරය සංසාරේ හදන්න කොච්චර දායකත්වයක් දරලා තියෙන ඒ දායකත්වයේ දරන වෙලාවේදී පබලින් කාර ආහාර ආහාරයක් තියෙනවා. දැන් එහෙනම් අපි දැන් මේ බණ මඩුවේ ධර්මශාලාවේ අපි හැම දෙනා එක්කම දැන් නම් එක දෙයක් කරනවා පැහැදිලිව ධර්මයට අනුව ඔබලගේ ශාරීරිය තුල ආත්මයක් නැති එක දන්නවා පිළිගන්නවා ඇති. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරන හින්දා නමුත් ධර්මයේ විශ්වාස කරාත් නැතත් ඔය ඉඳගෙන ඔය ශාරීරියෙන් සංසාරයක් හදන එක නම් අනිවාර්යයි. තේරුණානි? ඔන්න දැන් සංසාරය හදන්න ක්‍රම හතරක් දීලා කියනවා බුදුහාමුදුරුවෝ. ඉස්සෙල්ලා කියනවා ලෝභය, දේසය, තණ්හාව ඒ වගේ දේවල්. මෙතන මේ ධර්මයේ ඉගෙන ගත්තා මේ පරියාය ඉගෙන ගත්තා කාරණා හතරයි. ඔයගොල්ලන්ට සංසාරය හදන්න අමුතු දෙයක් ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ ශාරීරියමයි පළවෙනි. ඒක ආහාරයක් වුණොත් ආහාරයක් වෙනවාමයි දැනුත් ආහාර වෙලා මේ ආහාර නිරුද්ධ කරගන්නේ විදිය දැනගත්තම බුදුහාමුදුරන්ගේ ධර්මයට නම් වෙනවා. දැන් අපි බුදුහාමුදුරු පෙන්වන විදිහට ගියොත් තමන්ගේ ශරීරය සංසාරයෙන් හදන ආහාරයක් නම් එතන ආත්මයක් නැහැ. නමුත් සංසාරයක් ඉදිරියට ගෙන යන්න පුළුවන් සංසාරයක් හදන්න පුළුවන් ශක්තියක් දෙනවා. ඒක තමයි කබලින්කාරා. දෙවෙනි ආහාරය තමයි ස්පර්ශ ආහාරය. ස්පර්ශ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. ඇසට පේනවා, කනට ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශය දැනෙනවා, මනසට අරමුණු එනවා. මේවා ස්පර්ශ. දැන් ඔයගොල්ලන්ට මේ ඉස්සරහා තියෙන දේ පේනවා. ඒ පේන දේෙන් අපි නම් හිතන්නේ පේනවා මොකද වෙන්නේ? පේන එක අපි ඔක්කොටම පොදුයි. මේක මනුස්ස ලක්ෂණයක්. මූලික අයිතිවාසිකම්. ආමනුෂ්‍යයෙක් තියෙන ගුණයක්. දැන් ධර්මයේ හැම ගුණයක් කියන්නේ නැහැ මේ පේන. ඔයගොල්ලෝ වැලියෝ බැලූ දේ අනුව මෙච්චර කරුණම් කරලා තියෙන්නේ දැක්ක දෙයින් සංසාරයක් හදන්න. ඔයගොල්ලන්ට මේ වටාපත පේනවා නම් මේ වටාපත පෙන්වනවා කියන්නේ මේ මොහොතේ. ඔයගොල්ලෝ කියනවා නම් මම දැක්ක මේ මම බුදුහාන්නේ මම දැක්ක මේ ආන්දරෝ කියන වටාපත කියලා කියන්න පුළුවන් නම් දකින්නවා නම් ඒ දැක්කේ Taman නම් එතන සංසාරය හද. එහෙනම් ස්පර්ශය ආහාරයක් වෙන්නේ. එහෙනම් මේ බණ ඇහෙනවා. මොකද වෙන්නේ? ඔයගොල්ලෝ බණ අහනවා. ඔව් දැන් බණ අහන එක හොඳයි කියලා ඇයි එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරේ? දැන් කිව්ව දේශනා කරනවා සිංහ වහරවට වැඩි බණ අහන එක හොඳයි. මේක බුදුහාමුදුරුවෝ දන්නවා. මොකද මේ හොඳ වෙන්නේ? හොඳ කියන්නේ සංසාර. තේරෙන්නේ බණ අහීමෙන් හදන සංසාරය හොඳයි සිංහ වහමින් හදන සංසාරය. ඒක සංසාරයක්. නරක. තේරෙන්නේ මේ දෙක ඉන්නේ. එතකොට ස්පර්ශය ආහාරයක් කියලා අපි සංසාරයක්. දැන් Hindu අය බ්‍රාහ්මණය කිව්වා ස්පර්ශය කියන්නේ ආත්මය. මේ ආත්මයක් තියෙන හිඳයි මේ වේවා වෙන්නේ. ඇහැට පේන්නේ ආත්මයක් තියෙන හිඳයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආත්මයක් නැහැ. නමුත් බලන බලයෙන් අහන අහනදීන් සංසාරයක් නම් හදේ. කියලානේ සංසාරය හදන්න ආහාරයක් වෙන ඔය බලන දේ තුල. ඇහෙන දේ තුල. මේක ආහාරය. මේ ආත්මය කියන වචනයට දීපු යථාර්ථවාදී වචනේ. ඒකයි මම මේ කියන්නේ ආහාර කියලා. දැන් ඔතෙන්නුත් ගැලවෙන්න පුළුවන්. දැන් මේ පින්වතුන්ට ස්පර්ශ ආහාරයක් හැමදාම ගන්න වෙනවා. ඊට පස්සේ ඊට අමතරව ගන්නවා මනෝ සංචේතන ආහාර. එතන මනෝ සංචේතන ආහාර කියන්නේ මානසයෙන් ඇති වෙන මන ඉන්ද්‍රියෙන් ඇති වෙන සංඥා චේතන. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට හිතන්න. දැන් ඔයගොල්ලන්ට ඇහැට දෙයක් පේනවා මේ වෙලාවේ. ඒ පේන එක ස්පර්ශයක්. ඒ වගේම මේ වෙලාවේ බණහමින් ඉන්නවා ඔයගොල්ලන්ගේ ගෙදර දරුවෙක් මතක් වෙනවා. මතක් වෙනවා දරුවෙක්. ඒක ඇහැට පේනව නෙමෙයි. කනට ඇහෙනව නෙමෙයි. මොකද කොහෙන්ද එන්නේ? ඔව් මනසට එන ස්පර්ශයක්. තේරුණාද? ඒ මතක්ුණේ මට කියලා හිතුවම ස්පර්ශ ආහාරයක් වෙනවා. සංසාරයක් හදනවා. මතක් වුණා කියලා කියන්නේ නැවතුණු ආහාර වෙනවා.
එහෙමයි ධර්මය අපි මේ ගැන කතා කරලා පෙන්නනවා පස්සේ සැකෙමින් හිතා ගන්නවා. දැන් මනෝ සංචේතන ආහාර ගැන කියන්නයි එක මම ගත්තේ. දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ බණ හමින් ඉන්නවා දරුවෙක් මතක් වුණා මතක් වෙන එක ඉස්පත් ආහාර. දැන් මනෝ සංචේතන ආහාර කියන්නේ ඒ මතක් වෙච්ච එක ඔයගොල්ලන්ට පුළුවන් වෙනම මනසෙන් සංඥා චේතනා එක්ක ප්‍රපංච කරවන්න. ප්‍රපංච කියන්නේ පැටව ගස්වා. තේරුණානි? ඒ කියන්නේ මේ දැන් ඊගාට දරුවා මතක් වුණා. ඒ දරුවාගේ අතීතය ගැන වෙනම ඔයගොල්ලෝ ඒකම ඈඳගෙන ගත්තේ සංඥා චේතනා ප්‍රමාණයක් මානසිකාරයක් ගන්න. අතීතයේ ගැන වෙන්න පුළුවන් අනාගතයේ ගැන සැලකුමක් වෙන්න පුළුවන්. ආන්න ඒක මනෝ සංචේතන ආහාර. ඒකෙන් කරන්නේ මොකද්ද අපි සංසාරය? තේරුණාද? ඔය අපි සංසාරයේ හදන විදි බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ප්‍රබල ලෙස ඔයගොල්ලෝ අපි සංසාරය හදන්නේ මනෝ සංචේතන ආහාර. ඊට වැඩිය අදින් සංසාරය හදන්නේ ස්පර්ශ ආහාර. ඊටත් අදින් හදන්නේ කබලිකාරා ආහාර. එනවනේ ඊට අමතරව බුදුහාමුදුරුවෝ පෙන්නනවා තවත් දැවැන්ත සූක්ෂම ආහාරයක් අපි ළඟ තියෙනවා. ඒක තමයි විඥාන ආහාර. විඥානේ කියන්නේ වෙන් කිරීම. දැන් වෙන් කිරීම නැමැති දෙය නොකර අපි ඉන්න බෑ. දැන් කොයිතරම් දුරට මේ විඥාන ආහාරය අපිට බලපානවද කිව්වොත් ඔයගොල්ලන්ගේ දැන් මේ ශරීරයේ මේ අත මගේ කකුල නෙමෙයි මේ අත කියලා වෙන් කරන්නේ විඤ්ඤාණය. තේරුණාද? එහෙනම් ශරීරය කියන්නේ කබලින්කාර ආහාර එක්ක බැඳලා තියෙන එක. ශරීර අංග ඔයගොල්ලෝ දන්නවනම් යම් කිසි ප්‍රමාණයක්. දැන් තේරෙනවා ඔළුව, දැන් තේරෙනවා කකුල, දැන් තේරෙනවා ඇඟිල්ල. මේ වෙන් කරපු කන්නේ. මේ වෙන් කිරීම විඤ්ඤාණය කරා. ඊළඟට දැන් ඔයගොල්ලන්ට ඉස්පර්ශ ආහාර වල තියෙන දේවල් බලම මට දැන් පේනවා ඇහෙනවා නෙමෙයි මේ කියලා වෙන් කරන්න පුළුවන්. මේ ඇහිීමක් මේ පෙනීමක් නෙමෙයි කියලා වෙන් කරන්න පුළුවන්. මේ පේන්නේ කබුටෙක්, මේ පේන්නේ බල්ලෙක්, මේ පේන්නේ මිනිස්සෙක් කියලා වෙන් කරන්න පුළුවන්. කවුද කරන්නේ? විඥාන. තේරුණානේ? එහෙනම් බහුලව අපිට යෙදිලම තියෙන්නේ හැම වෙලේම යෙදෙනවා විඥානය. විඥානය කියන්නේ අමුතු මයිජික් එකක් කියලා හිතන්න එපා. උදාහරණ විඥානය කියන්නේ වෙන්කිරි. තේරුණානේ? අපි කියන්නේ විඥානය කියන්නේ ආත්මය. ආත්මයක් කියලා අපි හිතනවා. දැන් එහෙම හිතන එක සත්ව ස්වરૂපයක්. දැන් ඒ ආකාරයෙන් තමයි බ්‍රාහ්මණයෝ එදා කාලේ හිතුවේ මේ විඥාන ආහාරය විතරක් භුක්ති විඳින්න තමයි විමුක්තිය ලැබෙන්නේ. එහෙනම් විඥාන ආහාරය විතරක් මුක්ති නිඳ කියන්නේ යා නිරුද්ධ කර ගන්න ඕන මොනවද? මුලින්ම කබලින්කාර ආහාර ශරීරයෙන් නිරුද්ධ වෙන්න ඕනේ මමත්තේ. ඊළඟට ස්පර්ශ ආහාර නිරුද්ධ කරගෙන මනෝ සංචායතන ආහාර නිරුද්ධ කරගෙන විඥාන ආහාර විතරක් පරිභෝජනය කරන කෙනා ලෝකේ ඉන්න උසස්ම ශ්‍රේෂ්ඨම පුජ්‍යලයා කියලා ඒගොල්ලෝ පිළිගත්තා. මේක ඇත්ත. තේරුණානේ? යමෙක් විඥාන ආහාර විතරක් අනුභව කරමින් සංකාරයක් හදනවද එයාගේ මනස තියෙන්නේ අරූපාවචර බ්‍රහ්ම කියන තත්ත්වය. අරූපාවචර බ්‍රහ්ම කියන තත්ත්වයේ තියෙන්නේ විඥාන ආහාර විතරයි. එතන අනිත් ආහාර තුන් වර්ගෙම නැහැ. රූපාවචර බ්‍රහ්ම කියන තත්ත්වයේදී තියෙන්නේ කබලින්කාර ආහාර නැහැ, ස්පර්ශ ආහාර නැහැ, මනෝ සංජේතන ආහාර හා විඥාන ආහාර කියන දෙවර්ගය. එහෙනම් ලෝකයේ සත්ව ගණයේ සත්‍යයේ උසස්ම සත්ව වර්ග දෙක උකයි. තේරුණාද? උසස්ම සත්ව වර්ග දෙක බුදුහාමුදුරුවෝ පිළිඅරන් තියනවා. උසස්ම සතුන් ඉන්නේ විඥාන ආහාරයේ පමණක්. විඥාන ආහාරයෙන් පමණක් සංසාරය හදන සතුන්. ඒගොල්ලෝ කවුද? අරූපාවචර බ්‍රහ්ම. දැන් ඊළඟට ඊගාට උසස් ධනේ සත්තු කවුද? රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න සත්තු. ඒ කියන්නේ එයාගේ ආහාර වර්ග 100 තියෙන්නේ දෙකක්. නිරුද්ධ කරගෙන ඉන්නවා මේ ලෝකයේදී ඒ සත්ත්ව ස්වરૂපයේදී කබලින්කාර ආහාරයි.
දැන් කබලින්කාර ආහාර නිරුද්ධ කරගෙන ඒක අවම කරගෙන මනෝ සංචේතන ආහාර ප්‍රබල කරගෙන නමුත් අර ඊට උඩින් තියෙන විඥාන ආහාරය ගැන දැනුවත් නැති පිරිසකුත් ලෝකේ ඉන්නවා. ඒ පිරිස වෙන්න තමයි ඔයගොල්ලෝ හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. දැන් ප්‍රාර්ථනා කරන්න ඕනේ දැන් එහෙම ආයේ නෙමෙයි අපි නේද? සෞදේවිත් දෙවි දෙවියන්ගේ කබලෙන් කාර ආහාර නේද? හරි ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ හිතන දෙවියෝ ගැන එහෙම ආයේ නේ. දැන් කබලෙන් කාර ආහාර කියන්නේ හා මොනවද? ඔයගොල්ලන්ගේ ශරීරය. දැන් මම මේක ඇයි කියන්නේ? ශරීරය කියන එක හැදෙන්න ඕනේ මොනවද? ශරීරේ පවතින්නේ අපි ගන්න ආහාර. ඔයගොල්ලෝ කාපු කෑම හින්දා ඔය ශරීරෙ තියෙන්නේ. එහෙනම් කෑමට දෙනවා නම ආහාර වලට කියන්නේ බත් වෑංජන වලට බුදුහාමුදුරු දුන්න කබලින් කාර ආහාර. නමුත් කෑම ඔයගොල්ලන්ගේ නෙමෙයි. ඔය කාලා හදාගත්තේ ශරීරයෙන් ඔයගොල්ලෝ. තේරුණාද? එතකොට කෑම හින්දායි ශරීරෙ තියෙන්නේ. එතකොට දෙවියන්ට ඔය ප්‍රශ්නේ කොහොම වුණා නම් දැන් ඔයගොල්ලන්ට කෑමින්ද ඔයගොල්ලන්ගේ ශරීරයේ තියෙනවා කියන අමතක වෙනවා. ඊයේ කාපුින්ද මේ ශරීරයේ තියෙන්නේ කියලා මතක නැහැ. හැබැයි ලෝකාවේ හිටියොත් එහෙම එක ශරීරය නම වෙනසක් වෙනවා කියලා දන්නවා. විශ්වාස ඒක වැඩකුත් නෑ. අපිට මොකද මේ තණ්හාව දීලා තියෙන්නේ වෙන පාපයක් අපිට. හරිතන කියා දීලා හරිතන අවබෝධ කරලා දෙන්න තියෙන්නේ. ඒ වුණාට දැන් ඔයගොල්ලන්ට මේ ආහාර හින්ද ශරීරය තියෙනවා නම් ගන්නේ ආහාර හින්ද ශරීරය තියෙන හින්දා අද වෙනකොට කොයි තරම් දේවල් අපිට සමාජයෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් ඔයගොල්ලෝගේ මේ ගම් මේ පළාතේ ඔය තියෙන කුඹුරු ටික තියෙන්නේ මොකටද? කුඹුරු ගොවි පොළවන් මොකටද? ඔබගේ ශරීරය කියන්නේ ඔය ශරීරය තමයි වෙන්නේ. කුඹුරේ තියෙන්නේ ශරීරය. තේරෙනවද? දැන් මෙහෙම කුඹුරේ තියෙන්නේ ශරීරය කියලා බුදුහාමුදුරෝ දේශනා කරාට පිළිගන්නේ නැහැ. අර බ්‍රාහ්මණ ධර්මයක් විශ්වාස කරන කෙනෙක් ඇවිදින් දේශනයක් කරනකොට ඔයගොල්ලෝ ඒකට ටින්සන් යනවා. ඒක තමයි ඇත්තනේ. අපිට මේ ධර්මය කියා දීලා නැහැ නේ බුදු ආශ්‍රය. ඒ කියන්නේ ආත්මවාදයකට යනවා අපි ඒකට කරන්නේ. තේරුණානේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයයි මේ ලෝකේ කුඹුරක් තිබුණාද, හේනක් තිබුණාද, ගස් පොළන් තියද ඔය දෙකේ වෙනසක් නැහැ. මොකද ඒවෙන් තමයි ශරීරය හැදෙන්නේ. ඒව නැති වුණොත් ශරීරය නැති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තේරුණානේ? දැන් ඒකට ඔයගොල්ලෝ බලන්න අපි දිනුනේ කියනවා. දැන් කුඹුරෙන් හම්බ වෙන දේ ගොවිපොළෙන් හම්බ වෙන දේට වැඩි අපි දිනුනු කියන්නේ මැක්ඩොනල්ඩ් එකෙන් හම්බ වෙන එක හොඳයි. තේරුණා නේද? නමුත් මැක්ඩොනල්ඩ් එකක් තියෙයිද කුඹුරක් නැතුව ගොවිපොළක් නැතුව? වෙනස තියෙන්නේ ලංකාවේ නෑ, ඒවා තියෙන්නේ ඇමරිකාවේ. මම කන්නේ ඔයගොල්ලෝ ඇමරිකාවේ. දැන් අපි මේ කෑ අපි දන්නේ නැති හින්දා මේ සත්‍ය මෙහෙම වෙලා තියෙනවා. දැන් බලන්න දිව්‍ය ලෝකයේ තියෙන ඔය පුත්සිතියා. ඒකයි මම කියන්නේ පුත්සිතියක් තියෙනවා කියලා අහලා තියෙනවා. ඔය එහෙනම් වෙන විදිහ ඇඳුම් මෝස්තර තියෙන කඩ තියෙනවා අහලා තියෙනවා. චිත්‍රේ කොහොමද කියලා තියෙනවා. අහලා තියෙනවා නන්දනු වෙන කියලා මොකක්ද එකක් තන් තියෙනවා නේද? නැතුව පුත්ති තියක් නැතුව මේ අපි අඟාවි කියන විදිහේ තාරි කඩ ඇඳුම් කඩ එහෙම තියනවා කියලා අහලා තියෙනවා නන්දනේ. නෑ එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දෙවියෝ කියන අය එක ආහාරයක් සෑහෙන දුරට නිරුද්ධ කරනවා. මොකද්ද? මාංශ ශරීරය. තේරුණාද? එහෙනම් මාංශ ශරීරය රකින්න ඕනේ හේන කුඹුරක් ඕනේ නෑ ගොල්ලන්ට. නම් පෙරේතයන් වෙන බණහන් කොට කියනවා නේද?
ඒ ගොල්ලන්ගේ ජීව රෝගේ බුදුහාමුදුර දේශනා කරනවා හීතෑමක් නැහැ එදයින් නැර තේරෙනවා කියන්නේ හරක බාන නැහැ කුඹුරු නැහැ ඔය මොකද්ද කියන්නේ බුදුහාමුදුර කුඹුරු නැහැ හේන් නැහැ කියලා දේශනා කරාන හීතෑමක් නැහැ කියලා දිසානගෙන ඉඳා ප්‍රධාන ආහාර මාර්ගයේ ගොවිතැනනේ ගොවිතැනක් නැහැ කියලා දේශනා කරන්නේ කබලින් කාර ආහාරයක් නැහැ කියන කාරණා තේරුණානේ එහෙනම් සතර අපායේ පිරිසන් වූ හැර අනිත් සත්වයේ වගේ ස්වરૂපයක් උකයි මොකද ස්වરૂපයේ ඔව් ඒගොල්ලන්ට අපි වගේ මේ පරිසරයේ දේවල් කාලා ඉන්න අවස්ථාවක් නැහැ ඕන කමකුත් නැහැ කර්මජ වශයෙන් ලැබිච්ච මනෝ සංචේතන ආහාර වලින් හැදිච්ච ශරීරයක් ඒගොල්ලන්ට තියෙනවා කියනවානේ එක හින්දා පෙරේතෙක් වෙන්න අමුතුවෙන් ඕනේ නැහැ. ඔයගොල්ලෝ ජීවත් වෙනකොට පෙරේතෙක් වුණොත් තමයි මරණයට පස්සේ වෙන්නේ. ඒක අමුතුවෙන් වෙන්නේ. ජීවත් වෙනකොටම දෙවියෙක් වෙලා මිසක් කවුවත් මරණයට පස්සේ දෙවියෙක් වෙන්න බෑ. එතකොට දෙවියෙක් උනාද නැද්ද කියලා තේරුම් කරගන්න හරි හේති ධර්මයේ දන්නවනම් ජීවිතේ දිහා පිළිපස්ස බලන්න. දෙවියෙක් වෙච්ච තැනයි පෙරේතෙක් වෙච්ච තැන හොයාගන්න පුළුවන්. එහෙමනම් එහෙනම් දෙවියටත් තියෙන ප්‍රධාන ආහාරය මනෝ සංචේතන ආහාරය. ඒ වගේම ප්‍රේතයටත් තියෙන ආහාරය මනෝ සංචේතන ආහාරය. දැන් ප්‍රේතයෙක් වෙන්න හරිම ලේසි. දැන් තමන් විසින් යමක් තමන්ට තියෙන හැකියාව. මොනවද දන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියන්නේ. නමුත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒ ගැන හිතනවා කල්පනා. මේකම දිගටම මනසෙන් හිත හිතා හිටියොත් දෙන්න ඕනේ කියන හිතනවා දෙන්නේ. මොකද වෙන්නේ? දැන් දෙනේ පන්සල් වල බණ මන්ද යනවා පාට. ඒකෝ ඇහෙන්නේ මොනවද බණක? දාන දීම හොඳයි. හැමදාම අහන දෙන දාන යන්නේ. මෙලෝ දෙයක් දෙන්නේ. තේරුණානේ? හැමදාම ඇහුවේ මොකද්ද? ආ. එතකොට දැන් හැමදාම එයා හිතන්නේ මොකද්ද? ඔය දෙන්න ඕනේ ඒක වටින දෙයක් වෙන්න ඇති කියලා කොහෙන්ද මේ ගන්නෙ? ස්පර්ශයෙන් ගන්නෙ. නෑ. ගෙදර ගිහිල්ලා ගන්නේ මනෝ සංචේතන. එහෙනම් අනේ මට දෙන්න කණු වෙනකොට ඕම දෙන්න ඉන්නවා දැන් හිතන යා. මේ පණින්නේ ඉඳා පණින්න. තේරුණාද? කොහොම හෝ ගිහින් ඊට මාසේ වෙන්නේ මේක ඉබේම මරණාසන්න වෙනවා කියන්නේ අපි. ඔයගොල්ලන්ට උවමනාවක් ඇති වුණා නැති වුණා මේ කබලින්කාර ආහාර නිරුද්ධ කරනවා ස්වභාවය. මේ තමයි මරණයේ මුල. කය නිමීමෙන් මැරෙනවා කියලා මෙන් අහලා තියෙන ධර්මය. කය නිමෙනවා කියන්නේ මොකක්ද? ඔය කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා ස්වභාවය. මැරෙන්න යනකොට වෙනවා. දැන් ඉතින් ඊගාට ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා ඒ විදිහට මැරෙන්න ගන්න. හැබැයි මනෝ සංජේතන ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා නම් දෙන්න ඕනේ කියලා හිතනවා. එහෙම හිත හිතා ඉන්නකොට මොනවහරි සද්දයක් ඇහිලා හරි රූපයක් දැකලා අර මනෝ සංචේතන ආහාරයෙන් මාරු වෙනවා අපි ස්පර්ශ ආහාරය. ඒක කොහොමද පණ පිටින් හොඳින් ඉන්නකොට දැන් ඔයගොල්ලෝ ඉන්නවා නේද? දැන් මොකද වෙන්නේ මරණ හන්නුනවා. මනෝ සංචේතන ආහාරයේ තියෙනවා අර විදියට ඒක නිරුද්ධ වෙන්නේ ස්වභාවිකව මේ මරණ හන්නේ තියෙනදී කබලින්කාර ආහාරයක් නිරුද්ධ වෙනවා ශරීරේ තේරෙන්නේ නැහැ. ස්පර්ශ ආහාරයක් ඊට පස්සේ තේරෙන්නේ නැතු වෙනවා නේද? තේරෙන්නේ එකම දේ මොකක්ද? ආ එහෙනම් තේරෙන්නේ එකම දේ මොනවද යා වැඩියෙන් කල්පනා කරන්නේ? ආ එන්නේ කම්නා ඕකමයි ආහාර වෙලා උපදින. දැන් උපදින්න දින්නේ යාගේ මේ සංසාරයේදී ආහාර කියන්නේ. තේරෙනවා නේද? අපේ නැටුම් ටික දෙන්නේ ඔය කය කබලින්කාර ආහාර දිනකා ස්පර්ශ ආහාර දිනකා විතරයි. එතනින් පස්සේ ඔයගොල්ලන්ට ඕනදී කරන්න බෑ. ඒ කියන්නේ මරණකොට ඔය දෙක නිකන් ස්වභාවයෙන්ම හක් වෙනවා.
අහකු නැහැදී ඉතුරු වෙන්නේ මොකද්ද? ආ දැන් බලන්නකො මෙහෙම වුණා නම් කවුරු හරි. ගෙදර ඉන්නවා. දැන් ධම්මයි ඉන්නවා ලේලි පේන්නේ. දැක්කක් බයි. දකින්නකොටම මනෝ සංජේතන ආහාරන්නේ මේක මිනිකට ආවනේ අපේ ගෙදෙට්ට. මේ පවුල් නැති කරන්න ආපීතා කියලා දැක්කේ. නෑ එහෙමකට අරමුව බණ අහනවා බණසල් යනවා පන්සල් රැඳිනවා අල්ලපු ගෙදෙට්ට ඇදෙන හිඳ බණින් එහෙම නෑ. ඒවා රැකගෙන ඉන්න. තේරණි. නමුත් හැමදාම ගියේ කොහොමද? මේක විතරක් අරගෙන වෙන නෑ කියන මනෝ සංජේතන ආහාර තමයි වැඩිම මෙයා වලඳන්නේ. එයාගේ යාගේ සංසාරේ ඒක. දැන් මොකද වෙන්නේ වර්ණාසන්න මොහොතේදී? කබලින් කා ආහාර නිරුද්ධ වෙනවා, ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා. කවුද නැගිටලා ඉන්නේ? අර නීලි කෙරෙහි තා තියෙන ඕ හානිදායක මනස මනෝ සංකේතන උපදින්නේ කොහොමද? ඒක තමයි මේ ආහාරය කරන්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ඔච්චර නැටුම් නැටුවා මේ ඇඳගෙන බලන්නගෙන ඇවිද්දා කියලා ඕක තියෙන්නේ ඔය ආහාර දෙක. ඒ දෙක හඳුනගන්න. ඔය ආහාර දෙක ස්වභාවික නිරුද්ධ වෙනකොට ඔයගොල්ලන්ට කොච්චර නැටුම් නැටුවත් අර මානව සංජේතන ආහාරයට නතු වෙනවාම. තේරුණානේ? ඒක නිසා මේ ඔයගොල්ලන්ගේ වලවලට දැකලා ඇති මරණ මන්නා කන්නෝ ඉන්න අය කියනවා අනේ මට ගින්දර පේනවා මට මෙහෙම භූතී වගේ සත්ත්ව ටිකක් ළඟ ඉන්නවා කියලා පේනවා එහෙම කියන අය තේරුණානේ ඒ කියන්නේ භූතීය කියලා සත්ත්ව ටිකක් ළඟ ඉන්න කියන්නේ නෙමෙයි ඔයගොල්ලෝ බය වෙන්න බෑ එහෙම සත්ත්ව ටිකක් ඉන්නවා කියලා ළඟට යන්න නැතුව ඉන්න එපා තේරුණානේ එහෙම සත්තු නෑ එහෙම ගත්තුයි අත්ු නෑ කියන්නේ කොහමද සත්වේ නෑ කියන එක නෙවෙයි දෙදෙට ආපු කතේ කාගේ දේ කතයි අර අරම ඇයි එහෙම සතේ ළඟට ආවේ ඒ වගේ ධර්ම සතෙක් වෙලා යා ජීවත් වුණායි කියලා මනසේ අයන්නේ අයන් හිටියේ වචනෙන් හිටියේ ඔයගොල්ලෝ වගේ සජ්ජුනවත් පරිත්‍යාගශීලී කෙනෙක් විදියට එවනින් මනලෙන් හිටියේ අර වගේ මල පෙරේතේ මල යකෙක් විදිහට. දැන් මොකද උනේ? සද්ධිමුවත් පරිත්‍යාගශීලී බව තිබුණේ කබලින්කාර ආහාරයයි ස්පර්ශ ආහාරයයි තුනයි. ඒක නිරුද්ධ වුණාට පස්සේ අර මල යට නැහැ විදිහට. තේරුණානේ? ඕක තමයි වෙන්නේ. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ ඕනම ශාස්ත්‍රෝරේ දේශනා කරන්නේ ඔන්නතන යකෙක් ඉන්නවා මෙතන ඉන්නවා සාන්තුරේ. යහලකට යන්නේපා සාන්තුරේ ළඟට යන්න. මේ කියන්නේ මොකද්ද? මනෝ සංකේතන ආහාර හරියට හදා ගන්න කියන පණිවිඩයේ එක එක භාෂාවලින් එක එක ක්‍රම වලින් මේ ආගම වල කියතියි. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙය නිරුද්ධ කරගන්න එතන සංසාර වුණා. දැන් එහෙමනම් මේ ආහාර වර්ග වල අපි මේ හතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් හතර දෙනක් නෙමෙයි මේ මනෝ සංජේතන ආහාරයි විඥාන. තේරුණානේ? දැන් මේදී බුදුහාමුදුරුවන්ගේ සංසාර විමුක්තිය සංසාරේ කෙලවර නිවන් දැකීම චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ආහාර හතරම නිරුද්ධ කරගන්නේ මොකක්ද? එච්චරයි. එක ආහාරයක් හරි නිරුද්ධ වෙලා නැද්ද තනි ආහාරයක් හරි තියද්ද එතන සංසාරය. ඒකෙ හින්දා සංසාරයේ ඉන්න හොඳම සත්‍යය විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආහාර තුනක් නිරුද්ධ කරගෙන එක ආහාරයක් විතරක් අනුභව කරමින් සංසාරය අඳරයි. මෙයයි කවුද? අරූපාවච බ්‍රහ්ම. ඒ වගේම ඊට වැඩිය ගුණයෙන් ඉහළයි කියනවා ආහාර දෙකක් නිරුද්ධ කරගෙන ආහාර දෙකකින් සංසාරේ හදනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න. ඊට පස්සේ වටින් කවුද? ආව කබලින් කා ආහාරය නිරුද්ධ කරගෙන අනික් ආහාර වර්ග තුනේ සංසාරේ හදනවා. දෙවි. අපි වැටෙන්නේ. මනුෂ්‍යයා උතුම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. උතුම් වෙන්නේ කොහොමද? මනුෂ්‍යයාට පුළුවන් මේ ආහාර හතර හඳුනා ගන්න.
manusia හැම වෙලේම මේ ආහාර හතරම පරිභෝජනයට යන්නත් පුළුවන්. මනුෂ්‍යයා තේරුම් ගත්තෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගත්තෝ. මනුෂ්‍යයාට මනුෂ්‍ය ලෝකේ ඉඳලා මේ ආහාර හතර නිරුද්ධ කරන්න. තේරුණාද? නමුත් තිරිසන් කටෙකුට මේ ආහාර හතර තියෙනවා කවදාවත් තේරුම් ගන්න බෑ. මේ ආහාර හතරෙන්ම සංසාරේ. ඊට පහළ තියෙන අපාය තුනේමක් කරන්නේ මේ සංසාරේ හැදෙන එකමයි කිසිම විදියක මේක මේ ආහාරයක් මේ සංසාරේ හැදෙන ක්‍රමයක් කියලා හොයාගන්න තේරුම් ගන්න බැහැ. එහෙනම් මනුස්සත්වයට පුළුවන් ඔයගොල්ලන්ට පුළුවන්. පුළුවන් වගේ බුදුහාමුදුරෝ පෙන්නන්නේ බුදුහාමුදුරෝ කෙරේ ශ්‍රද්ධාවෙන් මේ ආහාර නිරුද්ධ කරගන්න යන්න. නිරුද්ධ වෙන ක්‍රමයක් කියලා බුදුහාමුදුරේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩි. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩි. එහෙම නැත්නම් සතිපට්ඨාන වැඩි. සතිපට්ඨානයේ වඩනකොට දැන් ඔයගොල්ලෝ අද දවස් ඉගෙන ගන්න යන්නේ අපි කරන භාවනාව තුළ මේ ආහාර නිරුද්ධ වෙන්නේ කොහොමද? කොයි වගේ අවස්ථාවල මේ නිරුද්ධ වුණා කියන්නේ? නැත්නම් මේ ආහාරය නිරුද්ධ වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි ඉගෙන ගන්න යන්නේ. දැන් ඒ ඉගෙන ගන්නේ ධර්මානුකූලව. ඒක ධර්මානුකූලව ඉගෙන ගන්නවා කියන්නේ සුඛම ඥාන. නමුත් බුදුහාමුදුරන්ට අවශ්‍ය සුඛම ඥානේ නෙමෙයි. අවශ්‍ය මේ ආහාර හතර නිරුද්ධ කරගන්න මොහොතක් ලබන්න. ආහාර හතරම නිරුද්ධ වෙච්ච මොහොතක් ඊද ඒ මොහොත සම්මාදිට්ඨිය ලැබෙනවා. එකින් තව වාක්‍යයක් තියෙනවා මේ ආහාර ගැනගෙන ගත්තොත් ඔයගොල්ලන්ට දැන් පාරේ යනකොට බෙලක්කයි සම්මාදිට්ඨිය පූජා කරන්න බෙලක්කයි නැතිලා ඉන්නේ. එතකොට අපි ඉක්මනින් ලබා දෙනවා මේ සම්මාදිට්ඨිය. යානෝ කිය. අවල් තැනින් ලබා දෙනවා. නෑ ඒක සම්මාදිට්ඨියද නැද්ද කියලා ඔයගොල්ලන්ට තේරුම් කරගන්න පුළුවන් මේ ආහාරහතර හරියට දැනගන්න. නෝගේ එක කෙනා කියන එක එක මිනිස්යා කියන එක එක පුජ්‍යලයා කියන එක එක කල්ලි කියන සම්මාදිට්ඨිය හැබැයි සම්මාදිට්ඨියද කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ආහාර හතර ගැන විධිමත් බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට ඉගෙන ගන්න. තේරණේද? දැන් එතකොට තව මෙතෙන්දී මේ පැහැදිලි කරන්න පෙර දැනුවත් වෙන්න මේකක් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා සතර ආතිපට්ඨානේ මේ ආහාර හතරම නිරුද්ධ කරන්න පුළුවන් එකම ක්‍රමය. සතර ආතිපට්ඨානේ භාවනා කියන්නේ බුදුහාමුදුරෝ පෙන්නන මේ ආහාර හතරම නිරුද්ධ කරගන්න පුළුවන් එකම එක ක්‍රමය. ඒකයන් මාර්ගය. බුදුහාමුදුරුවෝ පෙන්නන සමත භවනා කියන්නේ ආහාර තුන නිරුද්ධ කරගන්න පුළුවන් ක්‍රමය. උපරිම. තුනයි. උපරිම කරන්නේ. එහෙනම් සමතකලිස් සමතයන් වලින් ඔයගොල්ලන්ට නිරුද්ධ කරගන්න පුළුවන් කබලිකා ආහාර නිරුද්ධ කරගන්න පුළුවන්, උපස් ආහාර නිරුද්ධ කරගන්න පුළුවන්, මනෝ සංචේතන ආහාර නිරුද්ධ කරගන්න පුළුවන්, කඨින භාවනා වලි ආනාපාන සතියෙන් අනිත්‍යන්නේ. ඒකත් දැනගන්න. මේවා කරන්න නෙමෙයි කියන්නේ, මේ මෙහෙම රටාවක් තියෙනවා. මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ. කඨින භාවනා වලින් පුළුවන්. ආනාපානසති භාවනාවෙන් පුළුවන්. ඒතු විඥාන ආහාර විතරක් කණ කරන්න බෑ වෙන. අහුබේන් බෑ, බුදුගුණ භාවනාවෙන් බෑ, මෛත්‍රී භාවනාවෙන් බෑ. තේමන ඒවත් බෑ. ඒක ඕනේ නෑ අපිට දැනගෙන තියාගන්න. නැත්නම් ඒකෙන් කියලා රැවටෙන්න. ඒගොල්ලෝ කියනවා අපි මේ ආහාර ටික නිරුද්ධ කරගත්ත මොකෙන්ද කියලා අහපම කියයි. ඒතකොට අහුවෙන්නේ නැහැ මොකෙන්ද කරලා තියෙන්නේ. හතර ආහාර හතරම නිරුද්ධ කරගන්න පුළුවන් එකම ක්‍රමයයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. ඒක තමයි හතර ප්‍රතිපදාව. තේමනනේ. එතකොට මනෝ සංචේතන ආහාර විතරක් තන් කර ගැනීමක් කරන්න පුළුවන් සමත භාවනාව. එතන මෛත්‍රී භාවනාවෙන් කරන්නේ ඔයගොල්ලන්ගේ කබලින්කාර ආහාර නිරුද්ධ කරලා දීමක් හා ඉස්පර්ශ නිරුද්ධ කරලා දීම හරියට කරොත්. හරේ නැත්නම් ඉතින් ඒකත් ඉස්පර්ශ ආහාරයක්මයි. අපි කරන මෛත්‍රිය ඉස්පර්ශ ආහාරයක්මයි. එතන කබලින්කාර ආහාරයම තව සංවර්ධනය වෙනවා. මොදෙන කරපුවම වෙන්නේ දැනගෙන මේක ධර්මයක් විදිහට දැනගත්තම මේකේ වෙන්නේ මොකද්ද කියලා දැනගත්තම තරන්න පහසුයි. දැන් ඊළඟට බලන්න ඕනේ ආහාර වලින්
අපිට කිසිම භාවනාවක් නැතුව කිසිම භාවනාවක් කරන්න මේ ලෝකේ ඉඳලා ඔයගොල්ලන්ට කබලින් කා ආහාර නිරුද්ධ වෙයි. තිරිසන්නන්ට නිරුද්ධ වෙයි. මේකයි කියන්නේ. ඒ නිරුද්ධ වෙන්නේ අමුතුයි. දැන් කබලින් කා ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ කොහොමද කියලා දැනගත්තාම ඔයගොල්ලන්ට මේ යෙවි අපිට මේක නිරුද්ධ වෙච්ච තැන කොච්චර කීයද ජීවිතේ. මොකක්ද මේ කබලින් කා ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ? නිරුද්ධ වෙනවා කියන්නේ පින්වත්නි යම් කිසි මොහොතක කබලින් කා ආහාර කියන්නේ අපි ගන්න ආහාර වර්ගනේ. ඒ ආහාර අමතක කරන්නේ. අයි ආහාර ගත්තේ අතීතය. උදේ ආහාර ගත්තා. ඊයේ ආහාර ගත්තා. ඒ ගත්ත එකෙන් ඔයගොල්ලෝ දැන් ඉතුරු කරගෙන තියෙනවා ශරීරය. ඒ ශරීරයේ ආහාරයේ පවතින කබලිකාර ආහාරම පවතින ශරීරය. ඒතර ශරීරය දැන් අපිට දැනෙනවා නා. මේ මගේ ශරීරය කියලා දැනෙනවා නා. මගේ කොන්ද කියලා දැනෙනවා නා. කොන්නක තමයි ශරීරය ආපදින්. ශරීරය තුල මම ඉන්නකොට ශරීරය ආපදින්. දැන් ඔයගොල්ලන් මේ බණ අහනකොට මම මේ වැලිපිටිය පන්සලේ ධර්මශාලාවේ මේ කුණුන ළඟ ඉන්නේ කියලා හිතෙන මොහොතේ මොකක්ද වෙලා තියෙන්නේ? මොන ආහාරයද ඔයගොල්ලෝ අරගෙන කරන්නේ? සංසාරය යන්නේ මොන ආහාරයද? කබලින්කාර. ඒ කියන්නේ ශරීරයේ තේරෙනවා දැන් මගේ කකුල රිදෙනවා කියනවා. රිදෙනවා දැනෙනවා නම් කකුල රිදෙනකොට ඔයගොල්ලෝ සංසාරයක් ගන්නවා. කොහොමද මොන ආහාරයෙන් සංසාරය යන්නේ? කබලින්කාර. මගේ ඔළුව රිදෙනවා නම් දැන් කබලින් කාර ආහාර. මම පාවෙනවා කියලා දැනෙනවා නා. ඔව් ශරීරයේ පාවෙනවා නම් කබලින් කාර ආහාර. කියනවානේ ශරීරයේ දැනෙනවාද? ඒ දැනෙනවා කියන්නේ කබලින් කාර ආහාර. දැන් ඔයගොල්ලන් ශරීරයේ නොදැන්න තැන්නේ. දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට නා කබලින් කාර ආහාර වලින් ශරීරය හදන එකමයි ඒ ලහන්තරය හදන එකමයි අපි කරන්නේ. පන්සලට ආවොත් එන්නේ ඔයගොල්ලන්ට ඒක. ඒ ඉන්නේ කොයි වෙලේද යා ගෙදර යන්නේ ඉවර නැද්ද දැන් පූජා ඉවර නැද්ද දැන් මේ පින්කම ඉවර නැද්ද තිල් ගත්තොත් දැන් පහ පහට වෙන්නේ කීයේ තව කොච්චර වෙලා තියෙන්නේ මේ කියන්නේ මොකද්ද ඔය දැනෙන හැමතැනදීම මොකද්ද වෙලා තියෙන්නේ කවටි කා ආහාරයේ ආහාර කරගෙන තමයි කෑගා නම ගෙදර ගියෙලා රෝපාවක වාඩිලා හොඳ දෙලිනාට්‍යයක් බලනකොට මොකද වෙන්නේ ඈ අර්ථිවිද්‍ය අමාරුත්‍යද කකුලේ අමාරු ඔළුවේ අමාරු නෑ කොහෙද ඉන්නේ කියලා ගන්නවා මේ වගේ දැන් නම් මේ හරි අභාවයේ මේ කුළුණ යට වාඩිලා ඉන්නවා කියලා එක දැන් දැනෙනවා ඒ දැනෙනවා කියන්නේ මොකද්ද කමලින් කා ආහාර ආහාර වෙලා සංසාරය අද දැන් ගෙදර රෝපාවෙන් ඉඳලා දෙන්නාට්‍ය බලනකොට කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ ශරීරය තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අත තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පය තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ ඇත්තේ? කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා. කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ උන් හිති තැන් නැති වෙනවා කියන එක. අමුතු දෙයක් නෙවෙයි. තේරුණානේ? උන් හිති තැන් නැති වෙනවා කියලා සමාජයේ කිසිම වචනයක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? ඔය දැන් හරි ඉන්නේ දැන් අමතක වෙනවා නම් කොහේද යන්නේ ශරීරයෙන් අමතක වෙනවා මතක තියාගන්න මේ කබලින් කාලා ආහාරය සංසාරය දන්නේ ඉන්නේ දැන් අමතක වෙනවා තේරුණා නේද දැන් පන්සලේදී මම කිව්වට ඔය පින්වතුන්ට දැන් පන්සලට ඇවිදින් පූජාවක් තියෙනකොට ඔක වෙන්නේ නැද්ද හිතියේ දැන් මතක නැහැ නේද හැම වෙලේම නේද මොකද්ද කරේ කියලා මතක නැහැ නේද ආ එතකොටත් එහෙනම් ඉන්නේ කබලින් කාරහා නිරුද්ධ හැබැයි අර සෝපාවේදී තෙලිනහත්ය බලනකොට වෙන්නේ කබලින් කාරහා නිරුද්ධ වෙනවා නිරුද්ධ කරන්නේ කවුද ස්පර්ශ ආහාරය ප්‍රබලයි තේරුණාද ඔයගොල්ලන්ට පේන රූපය ඊට වැඩිය ලොකුයි තේරුණා නේද එතකොට ස්පර්ශයේ ඇහැට පේන ස්පර්ශය ප්‍රබල කරගෙන ප්‍රබල ස්පර්ශ ආහාරයක් ආවම ඔයගොල්ලන්ට මොන හිතෙන් නැති වෙනවා බොද්දැස්සද
ඔයගොල්ලෝ කැමති හොඳ දෙයක් ඇහෙනකොට උන් හිතන්නේ නැති වෙනවද මේක? නැති වෙනවද? පේන්න දෙතිකම පිටතේ වලනේ තියෙන්නේ. සංගීත සම්දර්ශනේ. අර ශබ්දය ඇහෙනකොට පළවෙනි පාරින් රටාගෙන යන්නේ උන් හිතන්නේ නැති තරමේ. එයාගේ හරියට තේරුණාද ඒක කරන්නේ? අන්න ඒක තමයි. එතකොට ඔන්න තබලිකාර අහන්නේ. ස්පර්ශාවේ ප්‍රබලම කබලිකාර ආහාරය නිරුද්ධ වෙනවා. හැබැයි ප්‍රබල වෙන්න ඕනේ නීවරණ ධර්ම එක්ක. එහෙනම් ඔයගොල්ලෝ කිච්චමටි බලන්න ගියා නීවරණ ධර්මයන් ලොකු වෙලා තමයි කබලිකාර ආහාරය කුටි ස්පර්ශාවේ ලොකු වෙනවා. එහෙනම් එහෙමනම් ඒක අමතර ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම වෙනවා කරන්න. ඔයගොල්ලෝ ගෙදර නැන්න පාරකට එන්නේ පිටික්කියේ. අපි බලමු දැන් බිරිත් කියනකොට උන් හිතන්නේ නැති වෙන්නේ ඒකේ මොකක්ද කියලා. ඔව් ඒ නීවරණයට පත් වෙලා නෙමෙයි උන් හිතන්නේ තියෙන්නේ කබලිකාර ආහාර නේද. අපි ඒ ගැන අමතක වෙනවා නේද ඔයාලා. ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ කබලිකාර ආහාර නිරුද්ධ ඒකද. වෙන දෙයක් හිතන්න එපා. නීවරණ කතාවක් නෑ තාම. එහෙම උනේ කොහමද? එක්ක ස්පර්ශ ආහාරය ප්‍රබලලා නැත්නම් මනෝ සංචේතන ආහාරය ප්‍රබලලා. පිරිත් කියනකොට උග උදානම් ඔයගොල්ලන්ගේ මනෝ සංචේතන ආහාරයක් තමයි ප්‍රබලලා. එතන හැබැයි ඒ ප්‍රබල වීම සාමිසයි කියලා කොහොමද දෙන්න? සාමිසයි. සාමිසයි කියන්නේ නීවරණය එක්ක කරන ධන දිනුකින් වෙන්නේ. දැන් මනෝ සංචේතන ආහාරය පිරිත් කියනකොට ප්‍රබල වෙලා තියෙන නීවරණ එක්ක ගන්න මොකදවත්. පූජාවක් තියෙනකොට ඉන්න තැන උන් හිතේ දැන් වෙන්න පුළුවන් එතන කියලා තියෙන්නේ. මනෝ සංචේතන ආහාරයක් හෝ ස්පර්ශ ආහාරයක් ප්‍රබල වෙලා තියෙනම ඒ ප්‍රබල වෙලා තියෙන සාමිත ස්වරූපයකින් නැත්නම් නීවරණ එක්ක අවුල් වෙනවා. එතන තමයි ඉන්නව මෙහෙමයි. පැති මෙයා තමන් ඉන්න තැන දන්නේ නැතු එයාම තමන් කැමති ඇඳුම් මෝස්තරයක් වගේ එකක් ඇඳගෙන ඉන්නවා. විලාසිතා පොතේ ඉන්නවා. මම කියාලා දෙන්නේ ඒක ඔයක් වෙනවා. තමයි හරි ලස්සන ඇඳුමක්, හරි ලස්සන කරාබුලයක්, හරි ලස්සන කොන්න මෝස්තරයක් තියෙනකොට පොන්නේ නේ ශරීරෙම අමතක වෙනවා. යන මේක මොන මොන ආහාරයේ එවි. ඔව් ස්පර්ශාරේ සංගතියක් ඉස්සරහින් යන ස්පර්ශාරේ ඔය කොහොමද? කවුරු හරි වර්ණනා කරනකොට හොඳයි කියලා මනස සංඛාර චේතන ආහාර ප්‍රබල වෙලා කබලිකා ආහාර නුඹු. එනින්ද ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනෝ මිනිස්සු. ලස්සන කොට කිව්වම කට්ටිය පැවිදේ. එර්මණි ඕන හත්යේකට වෙන දෙයක් නිසා ඔයගොල්ලන්ගේ අකමැත්තට වෙන එකක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ තියෙන වටිනාකමකට වෙන එකක් නෙවෙයි. අපිට ඕනම වෙලාවක මේ සංසාරයේ තියෙන බයවකම කියන්නේ මේ මනෝ සංචේතන ආහාර ප්‍රබල කරගෙන අනිත් ආහාර දෙකම නිරුද්ධ කරගන්න. නිරුද්ධ වෙන ආහාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි මනෝ සංචේතන ආහාරෝ ස්පර්ශ ආහාරයේ කුසල මූලිකව ආවොත් එක ක්‍රමයක්. අනික අකුසල මූලිකව දැන් අකුසල මූලිකව මනෝ සංචේතන ආහාරය ප්‍රබල වෙලා කබලිකාර ආහාරය නිරුද්ධ වුණා නම් යා ඒ වෙලාවේ කරන්නේ සංසාරය අනාගත සංසාරයේ ඉතාම නරක කටයුත්තක්. නරක සංසාරයක් හදන ක්‍රමයක්. ඒ ආහාරය මානව සංසාරයේ ආහාරය. දැන් ඔයගොල්ලෝ අකුසල මූලිකව
චේතන ආහාර සබන් කරගෙන නරක සංසාරයක් හදන හොඳම තැන වැඩිම තැන අද දවසේ ඕන තරම් හදන්න මේ දැනුත් හැදී කියන එහෙම තැනක් තියෙනවා එතකොට ඉන්නේ කොහෙද කියලා දන්න මොන හිටි තැනේ ජාමිර පෙන්නලා මේ ධර්මවල දේ තමයි සෝතකී සෝකේ කියන්නේ තනි කරන මනෝ සංකේතන ආහාරය ඒකේ මූලයේ තියෙන්නේ අකුසල මූලය තේරුණා නේද දැන් ඇත්තට කියලා බලන්න ඔයගොල්ලන්ගේ මේ පහුගිය ජීවිතවලදී නිවසේදී සෝකය දැඩි සෝකයක් ආවා දැඩි සෝකයක් ආපු වෙලාවක හැඳකෝ කුඩුවක වාඩි වෙලා නිදාගෙන ඉන්නකොට ශරීරය අන්න තේරෙනවා ධර්ම රෝගීන් ඉන්න අය එයාගේ ඇඳුම් පැළඳුම් ගැටවත් හරිදිමත් වෙනවා කියන්නේ හරි දෙයක් නැහැ එහෙම නෙමෙයි එහෙනම් අපිට කරන ආහාරයේ සම්පූර්ණ නිරෝධ කර හැකි ශෝකේ එහෙමනම් ඊළඟට රෝගී කියන ධර්ම මොනකන් දෙන ආහාරයට පුළුවන් ස්පර්ශ ආහාර නිරෝධ කරන්නේ ඇත්තද කියලා බලන්න තමයි උනේ නැද්ද කියලා ස්පර්ශ කියන්නේ මොනවද කන දැනීම ඇහැට පේනවා දැන් ඔයගොල්ලෝ ශෝකයේ දැඩි ශෝකයෙන් ඉන්න වෙලාවක පේන දේ ගැන කලකිරීමක් වෙනවාද පේන දේට ප්‍රතිචාර දක්වනවාද නැහැ ඇහෙන දේ නැහැ එහෙනම් කියන්නේ ස්පර්ශ ආහාර නිරුද්ධ කරන බලයක් වෙනවා මනෝ සංචේතන එවැනි තත්ත්වයක එවැනි මනෝ සංචේතන ආහාර ප්‍රබල වෙච්ච මොහොතක කවරණ මරණ මාර්ගයේ අන්න ප්‍රේතිය කියන්නේ ඒක ප්‍රේතිය කියන්නේ හරි දේ විදියට කැමතිනම් කරගන්න ඒ වගේ ශෝකයෙන් ඉන්න වෙලාවම කාටද කියන්න මරන්න ඒක නෙවෙයි එතකොට ඒක මනෝ සංචේතන ආහාර නීගාවේ කරලා දෙනවා යාට කැමති දෙන්නේ යයි ඒ ආහාරයෙන් මේ මොකද කැමති? මනරට වාදි ඒ කැමති කම ලබා දෙනවා. මේක මේ කවුරුවක් කරන අරමුණුතුම දෙයන්නේ නෑ. ඔයගොල්ලෝ කරන්නේ දේ නෙවෙයි. ඒකට බුදුහාමුදුරු දේශනා කරනවා චිත්තයේ නියති ලෝක. හිතෙන් තමයි මේ ලෝකේ හැදෙන්නේ. ඔයගොල්ලෝ කැමති කරද්දී කැමති දේ නෙවෙයි. හැබැයි මේ ධර්මයෙන් දැනගත්තොත් මේ මුලින් ගලවෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට මනෝ සංචේතන ආහාර ප්‍රබලලා විඥාන මේ කබලිකාර ආහාරයයි පස් ආහාරය නිරුද්ධ වෙන තැන් ප්‍රධාන තැන් දෙකක් තියෙනවා ආකාර දෙකක් තියෙන එකක් තමයි කුසල මූලයක තුලලා මනෝ සංකේතන ආහාරය ප්‍රබල කරන්න පුළුවන් අන්න තමයි අකුසල මූලයේ ඉඳලා කරන්නේ සෝකයේ වන් කියන්නේ අකුසල මූලයේ කියන්නේ ඒක ඒ වගේම දැන් බලන්නකෝ මෙන්න මෙහෙම දේවල් තියෙනවානේ සමාජයේ අකුසල මූලයක තියලා තව මනෝ සංචේතන ප්‍රබල වෙලා අනිත් දේවල් කරන්න පුළුවන්. දැන් අපි නිකන් ජීවත් වෙනකොට සාමාන්‍ය පවුල් බඳින මොන සාමාන්‍ය ජීවිතවලද අපි නොවහර තියෙනවා. එනක් අය තමාගේම බිරිඳ නැත්නම් තමාගේම ස්වාමියාට තමා පිහිනන. නැත්නම් ධර්ම ලෙස පූර්ව වැටෙනවා. ඔයගොල්ලෝ කිව්වනේ නියෙන් එන්නේ නැතුවද ඊළඟට එන්නේ මොකද හරි ඇති උනොත් තේරෙන්නේ නැහැ දැන් ඒක උනේ කොහොමද කියලා බලන්න. ඒ වෙන්නේ කබලින් කා ආහාර නිරුද්ධ වෙලා ස්පර්ශ ආහාර නිරුද්ධ වෙලා ප්‍රබල මනෝ සංජේතන ආහාර තේරෙන්නේ දැන් ඒකෙන් හින්දා දැන් ලෝකීය පිළිගන්න තියෙනවා ලෝකීය සලකනවා හදිසි කෝපය කියන්නේ මේ මනෝ සංජේතන ආහාර ප්‍රබල වෙච්ච මනෝ සංජේතන හදිසි කෝපයේ තුල උන් කිසි තැන් නැති යනවා ඇත්තට කියලා බලන්න හදිසි කෝපේ පොඩ්ඩක් ආවත් තෝ වෙලා ඇති කොහොමද මෙන්න හොඳට කතා කරන්න ඇයි එතකොට කියන්නේ මොනවද මොකද අන්න මනෝ සංචේතන ආහාරයේ ප්‍රමුඛ වෙලා තේරෙනනේ දැන් මනෝ සංචේතන ආහාරයේ ප්‍රබල වෙලා හදිසි කෝපේ ඉන්න පුළුවන් හදිසි කෝපය තුල මීහරු වෙලා උසාවියෙන් නම් සහනයක් තියෙනවා මේ පිටන වතුර ගන්න. හදි කෝපේ නම් තියෙනවානේ සාමාන්‍ය. මිනි මරලා බේරෙනවා. නමුත් දුහම් කරෝ කියන සංසාර උසාවි බේරෙන්න බෑ.
දැන් හදිසි කෝපය තුළ ඇති වෙච්ච ආහාරය මනෝ සංජේතන ආහාරය ඒකෙන් කරපු දේ සංසාරේ විතුරු කරනවා සංසාරේ දාහ වෙලා ඉවරයි එහෙනම් සංසාරයෙන් බේරුණා කියලා සංසාරයෙන් බේරෙන්න බැහැ එහෙමනම් ඔයගොල්ලන්ට අම්මා හින්දා හදිසි කෝපය ඇති වුණා කියලා මෙකින් යන වෙන්න බැහැ අපි කියන්නේ එහෙමනම් මම අම්මා හින්දා මේ දරුවෝ වැරදි කරන එක තරහයි අම්මා හින්දා තරහ ගියා නෙමෙයි මේ උගලට අහු තේරුණාද මනෝ සංජේතන ආහාරයට වැරදි මනෝ සංජේතන ආහාරයට අහු වුණා නැතුව අම්මා තාත්තා කියන මේවට බේරෙන්න බෑ වෙන කුජල බේකාරව බේරෙන්න බෑ සංසාර උත්සාහයේ මෙන්නම විපාක දෙන්න තේරුණාද ඕන කරන හැම දෙයකම මනෝ සංජේතන ආහාර නරකේ වැටෙනවා දැන් ඔය විදිහට කියනවා හොඳ මනෝ සංජේතන ආහාර වලින් අපිට පුළුවන් සබලිකාර ආහාරයි ස්පස් ආහාරයි නිරුද්ධ කරන්න. ඒකට බුදුහාමුදුරුවෝ කම කියා දෙනවා. හාමුදුරුවෝ හැමදාම කියන දේවල් කියන්නේ ඒහා. සදාවත් ජීවිතයක තියෙන එකයි. සංසිල් රකින්න කියන්නේ ඒකට. සංසිල් රකින්නකොට අයහපත් මනෝ සංජේතන ආහාර එන්න තියෙන එකට අඩු වෙනවා. Tanah ini adalah manusia yang kau berhati. Manusia yang kamu tahu kan? Tiap hari, nah, apa ini? Nah, apa ini? Anak apa? Abang yang kami nongol ini, darurat yang kamu berdua.
මේ තරපුර හදලා උන්ට මේ පාඩුවක් නැතුව මේකෙන් ජීවත් වෙන්න හම්බ කරලා තමයි අපි ඉන්නේ. බුදුහාමුදුරුවෝ වැඩක් කිව්වොත් ඔයගොල්ලෝ වැඩක් නැහැ. ඒකෙන් සංහාවට අනුවිච්චි අපිට මේ ආහාරයකට නෙමෙයි මේ පොඩි මේ ආහාරය නිරුද්ධ කරනවා ප්‍රබලද දැඩි කරන තව ආහාරය අල්ල. මොන රජයේද ආහාර තමයි හාලා. තේරුණානේ? ඒක මත කාලේ වෙන පුළුවන් විවිධ දර්ශන ඇහිඳ පුළුවන් විවිධ ක්‍රම වලට ඉන්න පුළුවන්. දැන් ඉස්සරහට එනවා මාස්වාදී. මොකක්ද මේ මාස්වාදී? මොන සංජේත ආහාර වලට සාහ. සැදාවක් සමාජය. විවිධ දේවල් විවිධ ආකාර වෙනවා. මේ හැමතැනම තියෙන මම සංජේතනාවට ආ. හැබැයි මතක තියාගන්න ඉන්නේ හොඳ පැත්තක් තියෙනවා. කුසල මොහොතවල සැදහවක් ස්වරූපේනවා. ඒ දේ තුළ හොඳ සංසාරයක් හදනවා. අයහපත් ස්වරූපේනවා. නරක සංසාරයක්. දැන් කිසිම විදියකින් කුසල අකුසල කියලා වෙන වෙලා ඉන්න ඕනේ දෙක. කුසල කියන්නේ එතකොට හොඳ මනෝ සංජේතනාවක් හෝ හොඳ ඉස්පර්ශාවක් හෝ ලැබෙන දේවා. අකුසල කියන්නේ ආයක දෙයක්. දැන් ඔයගොල්ලෝ හොඳ සංසාරයක් ලබා ගන්නවා පින් දහම් කරන්න කියලා කියනවා. ඒ සංසාරය ලබා සංසාර විමුක්තියකට පින් දහම් කරන්න කියලා කියන්නේ. තේරුණා නේද? සංසාර විමුක්තියට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්නේ ආහාර හතරම නිරුද්ධ කරගන්න. දැන් අපි 10යි වෙලාව විවේකයක් අරගෙන ඊට පස්සේ මේ ආහාර හතර නිරුද්ධ වෙන ආකාරය පැහැදිලි කරනවා.